ආයිබෝන් මම බලාපොරොත්තු වෙන අද ඔයාලට කොහොමද මේ මැෂින් එකක් ඇසම්බල් කරගන්නේ කියලා පැහැදිලි කරලා දෙන්නේ කො මලමෙම අපි මම මෙතන බලාපොරොත්තු ආම කොටස් ප්‍රමාණයෙන් කොහොමද ඇසම්බල් කරන්නේ පරිගණකයක් ඇසම්බල් කරන්න නම් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන ප්‍රධාන කොටස් ටික තමයි මම මෙතන බලාපොරොත්තු වෙන්නේ ඔයාලට පෙන්වන්න මෙතෙන්දී මම බලාපොරොත්තු වෙනවා පළවෙනිම මද බෝඩ් එක මෙතෙන්දි මං අරන් තිනවා මද බෝඩ් එකක් අම්බයික බයෝස්ටර් මද බෝඩ් එක 61 එහෙම නැත්නම් සෙකන්ඩ් ජෙනරේෂන් වලට ඇති වුණ ෆා මද බෝඩ් එකක් තමයි මං අරගෙන තියෙන්නේ මේ තියෙන්නේ ඒ බෝඩ් එක මේ මේක තියෙන්නේ LGA 1155 කියන ප්‍රොසෙසර් එකේ චිප්ස් ගන්න ඉන්නේ 1155ක ප්‍රොසෙසරේ චිප්ස් තියෙන මේක පින්ස් තියෙනවා මෙන්න මේ තියෙන ඒ බෝඩ් එක විශේෂයෙන් මෙතන ඔයාලට පෙන්වන්න අවශ්‍ය දේවල් කීපයක් තියෙනවා මෙන්න මෙතන තියෙනවා කහපාට එකේ තියෙනවා පවර් ඔන් ඔෆ් කියලා තවත් මම ඔයාලට ලං කරලා පෙන්වන්නම් ඔන් ඔෆ් කියලා තියෙන පින් හතරක් දෙකක් තියෙනවා ඒකෙන් පවර් මැෂින් එකට පවර් ඔන් ස්විච් එකට යන්නේ ඒක ඊළඟට යටින් තියෙනවා මෙහා පැත්තේ RS කියලා එකක් ඒකෙන් අඳස් ගන්න රීස්ටාර්ට් ගන්න පවර් ඔන් LED මෙන්න මේ ටික තමයි තියෙන්නේ ඒකම තියෙනවා මෙතන USB කනෙක් කරන පෝට් ටික ඊට පස්සේ ප්‍රධාන වශයෙන් තියෙනවා 24 පෝට් පවර් සප්ලයි පවර් දෙන එක මද බෝඩ් එකට RAM slot දෙකක් මේකේ තියෙනවා DDR3 ඊට පස්සේ ප්‍රොසෙසර් කොට් එක ඊළඟට USB කනෙක්ටර් මේ තියෙන පිටිපස්සේ අපිට තියෙන විදිහට PS2 පෝට් දෙකක් ඊළඟට VGA පෝට් එක USB පෝට් හතරක් LAN sound තමයි මේ තියෙන්නේ මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් 4 pin power connector එක. මේක තමයි මේ මද බෝඩ් එක අපිට සාමාන්‍යයෙන් දැකින දේවල් ටික මද බෝඩ් එකක් තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන ප්‍රොසෙසර් එකක්. මේ තියෙන මම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන ප්‍රොසෙසර් එක ඔයාලට මේකේ ලේබල් එකක් තියෙනවා ෆිට බලා ගන්න අමාරුයි මං මේ දැන් පේනවා ඇති ලාවට වගේ මේක තියෙන i5 ප්‍රොසෙසර් එකක් තමයි මේ තියෙන්නේ මේකේ තියෙනවා පින් 1155 මේ තියෙන්නේ ප්‍රොසෙසරේ හා පැත්ත මෙන්න මේකේ තියෙන්නේ ප්‍රොසෙසරේ විස්තරය තියෙනවා මේක ඇවිල්ලා 25 i5 second generation ප්‍රොසෙසර් එකක් ඊළඟට මම පාවිච්චි කරනවා RAM එක විදිහට DDR2 DDR3 2GB RAM එකක් ඒ වගේම ප්‍රොසෙසරේට ගන්න කූලර් එක තමයි මේ තියෙන්නේ මේක CPU එක කූල් කරගන්න පාවිච්චි කරන CPU එක ඊළඟට පවර් සප්ලයි එක මෙන්න මේ දේවල් මෙතන මේ කියන කොටස් කිහිපය ගත්තම මද බෝඩ් එක RAM එක ප්‍රොසෙසර් එක පවර් සප්ලයි එක කූලර් එක ප්‍රොසෙසර් මේ හම් වෙන ප්‍රොසෙසර් එක මෙන්න මේ කොටස් ටික තියෙනම් අපිට පරිගණකයක් ඔන් කරගන්න වැඩ කරනවද කියලා චෙක් කරගන්න පුළුවන් අපි බලමු කොහොමද දැන් මේක අපි පළවෙනිම සවි කරා මුලින්ම මෙන්න මෙතන මේක තියෙනවා මේ කොටස මෙහෙම ලොක් කරලා තමයි ගොඩක් දුරට මේක තියෙන්නේ මෙන්න මේ ආකාරයට මෙහෙම තියෙන්නේ මෙන්න මේක මෙයක් අර ලොක් කළා මෙන්න මේ ලොක් එක මෙහෙම අරගන්න පුළුවන් අරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට ප්‍රොසෙසර් එක ගත්තා ගත්තට පස්සේ අපිට පේනවා ඇති මේ ප්‍රොසෙසර් එකේ මෙන්න මේ විදිහට කට්ට මාක් එක මේ තියෙන්නේ එක පැත්තකින් ගත්තොත් මේ පැත්තෙන් මේක අපිට හොඳට පේනවා මේකේ තියෙනවා කට්ටයක් නෑ වගේ මේක හොඳට ඇලුවා මේ ප්‍රොසෙසර් එකත් මේ විදිහට මේක ලං කරලා බැලුවා මෙන්න මේ කට්ට මාක් එකක් තියෙනවා මේ කට්ට මාක් එකට මේ කට්ට මාක් එක හරියටම තියලා සෙට් කර ගන්නවා මේ තියෙන හැම සෙට් කරගෙන මේ හරියට කට්ටට කට්ට වැටෙන්න ඕන හරිද මෙන්න මෙතන තමයි මේ කට්ට තියෙන්නේ මේ මෙන්න පැහැදිලි කරලා පෙන්නුවා මම zoom කරලා පෙන්නන මේ තියෙන්නේ ඒ
කට්ට මාක් එක මේ කට්ට මාක් එක මේ කට්ට මාක් එක දාලා මේව කරන්න ඕන. ඊට පස්සේ මේ ෆ්‍රොස්සරේ මෙන්න මේ විදිහට මේ පියන පහත් කරන්න ඕන. පහත් කළා මෙන්න මේ ලොක් එකට දා ගන්න ඕන. මේ ලොක් එකට දාලා ඉවර වෙලා මේක මේ විදිහට ටිකක් තදේට තද කරලා ලොක් කර ගන්න ඕන. මේ විදිහට අපිට ඊට පස්සේ බලා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන අපිට වැදගත්මක තියෙන මේ CPU ෆෑන් එක. මේ CPU ෆෑන් එක හයි කරගන්න ගියාම මෙන්න මෙතන අපිට පේනවා මේ ලොක් එක. මෙන්න මේ ලොක් එක ගැන පොඩ්ඩක් අපි බලන්න ඕන. මෙන්න මේ ලොක් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මේ ලොක් එකේදී වෙන්නේ මේ කූර තද කරාට පස්සේ මෙන්න මෙතන මේ තියෙන එක පළල් වෙන එක තමයි වෙන්නේ. මෙන්න දැන් මෙන්න ලොක් කරාම මෙන්න මේ විදිහට තියෙනවා. ලොක් එක ඇරියට පස්සේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි ලොක් එක ඇරියම පේන්න තියෙන්නේ. නෝමල් විදිහට අපිට එහා පැත්තේ පේනෝනේ මේක. ඔන්න දැන් මම ආයිමත් ලොක් එක ඇරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ ලොක් කරපු වෙලාවට ඔන්න ලොක් එක ඇරියම මෙන්න මේ විදිහට. මේ විදිහට ගාන්ට මද බෝඩ් එකට මේක හයි කර ගන්න ඕන. මේක හයි කරගන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට ප්‍රොසෙසරේ පෑන් එක උඩින් මේක තියා ගන්නවා. සාමාන්‍යයෙන් මෙන්න මෙතන අපි ප්‍රොසෙසරයක් හයි කරනකොට මෙතන නැත්නම් තර්මල් පෑඩ් නැත්නම් හීට් සිංක් කම්පවුන්ඩ් නාලේප කරන්න ඕන. ගොඩක් දුරට අලුත් ප්‍රොසෙසරයක් ගනිදි නම් අලුත් හීට් සිංක් එකක් එනවා. හැබැයි මේක මේ පර්ණ එකක් හින්දා මේක අපිට කම්පවුන්ඩ් එක දකින් ලැබෙන්නේ නැහැ. මේක දාගන්න නම් ගොඩක් හොඳයි. දැනට මම ඔයාලට පෙන්නන්නේ කම්පවුන්ඩ් දාන්න නැතුව. මෙන්න මේ විදිහට තියලා මේ ප්‍රොසෙසර එක මේක තද කරගන්න ඕන. මේ විදිහට තද කරලා ඉවර වෙනාට පස්සේ අපිට පේනවා මේ පැත්තේ පිටිපස්සෙන් බැලුවම මෙන්න මේ විදිහට ලොක් හතර ඇවිල්ලා තියෙනවා. මෙහිම ආවට පස්සේ මේ විදිහට එනවා. මේක හොඳට ආවට පස්සේ අපිට මේක ප්‍රෙස් කරාට පස්සේ මේ විදිහට මේක එලියට ඇවිල්ලා මේක ලොක් වෙනවා. ඒ විදිහට අපි මේ හතරම ලොක් කරගන්න ඕන. මෙන්න මේ විදිහට අපි හතරම ලොක් කරගන්නවා. ලොක් කරගත්තට පස්සේ අපිට ලොක් කරගත්තට මෙන්න මේ කරගත්තට පස්සේ මේ විදිහට අපිට පළල් වෙලා දකින්න ලැබෙනවා. මේක මේ තියෙන්නේ දැන් හයි කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි කරන දේ තමයි මේක CPU එකේ ෆෑන් එකට පවර් දෙන්න ඕන. මේකේ තියෙනවා මෙතන වලට පේනවා ඇති CPU ෆෑන් කියලා තියෙනවා පින් එකේ ගහලා. මේ CPU ෆෑන් කියන එකට මෙන්න මෙතන මේ කේබල් එක සවි කරගන්නවා. මේ සවි කරගත්තට පස්සේ අන්න ප්‍රොසෙසර එකට අපි පවර් එක දීලා තියෙනවා. ඊළඟට අපිට අවශ්‍යයි මේකට RAM එක සවි කරගන්න. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ප්‍රොසෙසර RAM එක සවි කරගන්න. මේ තියෙන්නේ මේ RAM එකෙත් බලන්න අපිට පැහැදිලිව පේනවා මේ කට්ට මාක්ය. මේ හොඳට කට්ට මාක්යක් පේනවා. මෙන්න මේ RAM එකේ ස්ලොට් එකෙත් කට්ට මාක්. මෙන්න මේ RAM ස්ලොට් එකේ හරියටම බලනවා මේක කට්ටෙට මේ කට්ටෙ සෙට් මේ පැත්ත දැම්ම අපිට පේනවා මේ කට්ටෙ සෙට් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි මෙන්න මේ පැත්තට දාලා කට්ට මාක්ය සෙට් කරගන්නවා. හරිද? මෙන්න මේ විදිහට දාලා කට්ට මාක්ය සෙට් කරගෙන ඉවරලා මෙන්න මේක අපිට ගන්නට පේනවා හරියට කට්ටෙට කට්ට බහිනවා කියලා. මේ විදිහට දාලා මම ෂොට් එක තද ක්‍රම එක තද කරනවා. එක තද කරනකොට මෙන්න මේ විදිහට ගාන්ට RAM එක ලොක් වෙලා සයි වෙනවා. මෙන්න මේ විදිහට හයි වුණා. ඊට පස්සේ අපි මේකට දෙන්න ඕන පවර් එක. මම මෙතන මේ තියෙනවා මගේ පවර් සප්ලයි එකේ 20 24 pin පවර් කනෙක්ටර් එක. මෙන්න මේ විදිහට 24 pin පවර් කනෙක්ටර් එක අපි සවි කර ගන්නවා.
මද බෝඩ් එකට ඊට පස්සේ අපිට මේකට තව දෙන්න ඕන 12 CPU එකට පව ඒකට පව දෙන්න අපි තව මෙතනින් අවශ්‍ය වෙනවා අපිට මොකද්ද 4 pin power connector එක අපි මෙන්න මේක මෙන්න මෙතන්ට සවි කරගන්නවා ඊට පස්සේ අපිට මේකට තව අවශ්‍ය වෙනවා මේකත් පැත්තක් තියෙනවා මෙතන වලට පේන මේ පොඩි කට්ටක් මේ mark එකක් මෙන්න මේ mark එක ඒ mark එකේ පැත්තට තමයි මේක වදින්නේ මෙහාට ගහන්න හැදුවොත් මේක කනෙක් කරන්න බෑ මේක ඒ පැත්තට විතරයි බහින්නේ මේකත් මේ විදිහට power connector එකත් සම්බන්ධ කරගන්නවා මේ fan එක හිම අපිට කොහොමත් වදින්නේ නැති වෙන්නේ තියා ගන්න ඕන ඊට පස්සේ මේකට මම ගහනවා VGA cable එක හරිද ඊට පස්සේ VGA cable එක ගහලා ආයිමත් අපි ඔක්කොම චෙක් කරලා බලන්න ඕන මේ කරපු ටික හරිද කියලා ඊට පස්සේ මම තවමං keyboard එකකුත් මේකට සවි කරගන්නවා මේ තියෙන keyboard එක USB keyboard එකක් වාචා keyboard එකේ ගත්ත ඔන්න USB keyboard එක සවි කරගත්තා VGA එක මෙන්න මේකත් පස්සේ මම මේකට මගේ power supply එකට power එක මන් දැන් දෙනවා ඔන්න මගේ සප්ලයි එකටත් පව දීලා තියෙන්නේ මේක දැන් මොන්ටේටත් මම මේ කනෙක් කරලා තියෙන්නේ දැන් බලාගමු අපි කොහොමද මේක කරන්නේ කියලා හරි දැන් මෙහෙම තියාගෙන ඊට පස්සේ මෙතන මම ඔයාලට කලින් උපෙන්නවා මදර්බෝඩ් එක ඔන් කරගන්න මෙන්න මේ මෙතන අපි ස්ලොට් දෙක පාවිච්චි කරනවා කියලා හරිද මෙන්න මේ ඔන් කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා පව ඔන් කරන්න අපිට ස්විච් එකක් මෙන්න මෙතන මේ ස්විච් එක මෙන්න මේක අපි ෂෝට් කරනවා මෙන්න මේක මේ පින් දෙක ෂෝට් කරන එක තමයි අපි කරන්නේ මේ මැෂින් එක පව ඔන් වෙන්න ඔන්න ඔයාලට අපිට පේනවා මෙන්න CPU එක පව කැරකෙන්න පටන් ගත්තා දැන් අපි මෙන්න දැන් මැෂින් එක පව ඔන් වෙනවා ඕන මේක හරිනම් මේ ස්ටෙප් ටික අපිට ඩිස්ප්ලේ එන්න ඕන අපි බලමු ඩිස්ප්ලේ එනවද කියලා දැන් මේ දැන් මැෂින් එකට මම මේ පව එක කනෙක්ට් කරලා පවන් ඩිස්ප්ලේ ආරම්භ පෙන්වන්නම් ඔයාලට දැන් මේ තියෙන්නේ මැෂින් එක අපි කනෙක්ට් කරගත්තු මෙන්න මෙතනදී මම මේ කියන පින් දෙක ෂෝට් කරනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ තියෙන අන්තිම පව ඔන් ස්විච් එකේ පින් දෙක මේක ෂෝට් කරගම බලන්න පෑන් එකේ ප්‍රොසෙසරේ පෑන් එක දැන් වැඩ කරන්න පටන් ගන්නවා මෙන්න මෙහෙම වැඩ කරනවත් එක්කම අපිට බලා ගන්න පුළුවන් ඩෙස්ක්ටොප් පරිගණකයේ ඩෙස්ක්ටොප් එකට ඇවිල්ලා තියෙනවා පෙන්නනවා Core i5 ප්‍රොසෙසර් එකක් කියලා මෙන්න මේ Core i5 එකේ DDR2 2GB RAM මම ඔයාලට කිව්වා විස්තරත් එක්ක ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන් මෙතන අපි කීබෝඩ් එකක් කනෙක් කරලා තියෙනවා අපිට පුළුවන් මෙන්න මේකේ මේ විදියට බලා ගන්න කොහොමද වැඩ කරන්න කියලා මෙන්න මේ ටික තමයි අපිට පළවෙනියටම බලා ගන්න පුළුවන් මෙතනින් එහාට අපිට මේ පරිගණකයට කීබෝඩ් එකක් සහ මවුස් එකක් තියෙනවා තාම මේකට අපිට අවශ්‍ය වෙන්නේ වැඩ කරන හාඩ් ඩිස්ක් එකක් හාඩ් ඩිස්ක් එකක් දාලා අපිට පෙන් එක ඩ්‍රයිව් එකක් හරි නෙට්වර්ක් එකකින් හරි නැත්නම් CD එකක් කරා වින්ඩෝස් දාගත්තට පස්සේ මෙන්න මේ පරිගණකේ වැඩ කරන්න පුළුවන් මෙතන හාඩ් ඩිස්ක් එකක් කනෙක් කරලා නැහැ හාඩ් ඩිස්ක් එකක් කනෙක් කරලත් මම ඔයාලට මේකම දැන් පෙන්වන්නම් කොහොමද මේක කනෙක් කරගන්නේ කියලා මෙන්න මෙතෙන්දී තියෙනවා මේ 500GB හාඩ් ඩිස්ක් එක මම මෙතන පාවිච්චි කරනවා අපිට මෙතන ගහලා තිනවා 500GB හාඩ් ඩිස්ක් එකක් මේක තමයි මම පාවිච්චි කරන්න බලන්නේ මේක අපිට පෝට් දෙකක් දක්වන්න ලැබෙනවා මේක එකක් තියෙනවා පවර් පෝට් පෝට් එක සහ මේ තියෙන්නේ පවර් සාට පවර් එක මේ තියෙනවා සාට ඩේටා පෝට් එක අපි බලමු මේක කොහොමද මේක සවි කරගන්නේ කියලා මෙන්න මෙතනදී අපිට තියෙනවා මේ ඩේටා පෝට් එක රතු පාටින් මෙන්න මේකේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මේ කේබල් එකේ පොඩි කට්ට මාක් එකක් මෙහාට තියෙනවා මේ කේබල් එකෙත් අන්න ඒ විදිහටම කට්ටයක් අපිට දකින්න ලැබෙනවා මෙන්න මේ පැත්තේ මේ කට්ටේ මේ කට්ටෙට කට්ට ෆිට් වෙන්න තමයි අපි දාවස්සන්න ඕන මේවක අපි බලා ගන්න පුළුවන්
මේ ඔයාලට මම තව පොඩ්ඩක් මේක ලං කරලා පෙන්නන්නම් මෙන්න මේ විදියට එතකොට මෙන්න මේකට අපි අරන් ගිහිල්ලා මේ විදියට තියලා තද කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට තද කරාම ටග් ගාලා මේක බහිනවා ඊට පස්සේ මේක මද බෝඩ් එකට තාමගේ මැෂින් එක ඔන් එකේ තියෙන අපිට ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන් මේක ඕෆ් කරගනවා මෙන්න මේ විදියට පවර් කේබල් එක ගලවලා මම මේක ඕෆ් කරගන්නවා मेषीन नहीं पव ऑफ कल अने विशेष हाँ डिस्कोटा सही करेक इट पास अफ पुलवा मेक तीन वार विद्यट कट माक मद बोर्ड मेक कट माकेट मेक मेम सभी कर इट पास अफट पवर दिन हार्ड डिस्क मैं मे पवर दिन केबल तपिट पुलवा मे विदिट कट बल पव एक दीगा पव केबल मे विदिट संबंध करवा मैंने मे विदिट संबंध करता मे विदिट उ परगण के पावचिमे हकी आवती है मे तीन अभी कंप्यूटर एक मे विदिट अभी पावचिकाण पुलवा अभी केसी ने हई कर मेक धूली अनवा अन्नी वगे पावचिकाण पास असुर पास संदा पवन अंदर मेन मे कुटस्टिकना अभी परगण के गण पुलवा मैं बेसिकली वाट पास इतना लेसी विदिट मेक पेदल के उत्साह मेक आर्डिस्क परगण के असंबल कर लेसी क्रम लेसी ओणम कंप्यूटर लोको इलेक्ट्रॉनिक हरी हिम लोको अवबोधयाक नह अवश्य नह टग्गाल पीट सामान्य करने का पुलवा विशेष मेके वायर मार वेला इवगे गटलू संभाविता तुम्हें कड़ू हिम प्रश्न एन सवाल पास कोहमद मे कंप्यूटर असेंबल करने के तमें मंग वाले कील दिन बला पड़ती दें अफट आई मत अत शोट करा मितनी तमें स्वीच वोल्टा तेन अभी बलांगण पुलवा मेन मीदेट वील तीन डेस्कटॉप अपे परगण की मेवीट आने थैंक यू मैं वीडियो का नरबूट वाला मनोहर धन अवश्य देवा तीन मैं चाने सब्सक्राइब करना कमेंट करना थैंक यू।